අපි අත අඳිනකොට අපි මේකේ normal අතක් අඳින්නේ මේ අත අඳිනකොට අපි මුලින්ම කරන්නේ මේ උඩින් අපි රේඛාවක් ඇඳ ගන්නවා නේද රේඛාවක් ඇඳලා අපි මේ මේ ලොකු අයට කාටත් මෙතන අඟල් 4.5ක් පහත් කරනවා අඟල් 4.5ක් පහත් කරනවා ඊට පස්සේ අපේ අතේ සම්පූර්ණ උස මේකෙම 7.5ක් අරන් තියනවා ඊට පස්සේ තව අඟල් 1.5ක් අපි වාටියට ගන්නවා ඊට පස්සේ අපි කරන්නේ මේ 4.5 ලකුණු කරපු දැනින් රේඛාවක් අඳිනවා ඊට පස්සේ අත කට තියනවනේ අත් කටේ තැනින් උත් අඳිනවා ඊට පස්සේ අපේ වාටියේ රේඛාවක් අඳිනවා ඊට පස්සේ අපි මේ 4.5ක් පහත් කරපු රේඛාවේ අපි ලකුණු කරන්නේ අපේ රැඟල් උස. රැඟල් උස කියන්නේ අපේ උරහිස දෙකට බෙදලා එන ගානනේ. උරහිස 15යි. එතකොට දෙකට බෙදුවාම 7.5යි. ඒ ගාන තමයි ලකුණු කරන්නේ. අපි රැඟල් භාගයේ එකතු කරන්නේ නැහැ මෙතෙන්දි. 7.5 තමයි ලකුණු කරන්නේ. ඊට පස්සේ මේ අතකට දැන් අතකට මේ 12ක් තියෙනවා නම් අපි දෙකට බෙද දෙකෙන් බෙදලානේ. එතකොට 6යි. එච්චරයි අපිට ඒකේ ලකුණු කරන් තියෙන්නේ. ඊට පස්සේ අපි මේ රේඛාව හරහා මෙතන මේ 7.5 අපි ලකුණු කරපු තැන ඉඳලා අපි මෙතෙන්ට රේඛාවක් අඳින්න ඕන කියලා. ඇඳලා ඉවර වෙලා ඊට පස්සේ අපි මේ රේඛාව 4කට බෙදන්නවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපි දෙකට බෙදනවා. ඊට පස්සේ දෙකට බෙදුවා. ඊට පස්සේ ඒක එතනත් නැවත දෙකට බෙදන්නවා. ඊට පස්සේ මෙතනත් ඒ ගානම ලකුණු ගන්න. ඊට පස්සේ අපි මෙතනින් අඟල් භාගයක් උඩට ලකුණු කරන්න ඕනේ. මෙතනින් අඟල් භාගයක් පහතට ලකුණු කරන්න. ඒ ලකුණු කළා ඒ හරහා අපි ඇඳ ගන්න ඕන අත් කට වටය. ඊට පස්සේ අපි බලන්න ඕන මෙතන අපේ අත් කට වටේ තියෙනවද කියලා අපි මනලා බලන්න ඕන. අනිවාර්යෙන් මේව කරන්න ඕන. ඒ කියන්නේ නැත්තම් අත අල්ලන්න ගියාම ප්‍රශ්නයක් වෙනවනේ. ඒක නිසා මෙහෙම ගාන්ටම තියෙනවා අර නමේ. එතකොට ප්‍රතිහාරය. ඊට පස්සේ අපි මේ මෙතන ඉඳලා මෙතෙන්ට මෙතනට යා කරනවා. ඊට පස්සේ මෙහෙම අපි හැඩේ මේක අපිට නමලා අඳින්නත් පුළුවන්. නැත්තම් ඕක තමයි අපේ අපි මේ පැත්තටත් අපි අර අඟල් 1.5ක් තිබුණේ සාරි ජැකට් එකේ. ඉතින් අපි මේ පැත්තටත් මහුම් වාසි 1.5 අනිවාර්යෙන් තියන්න ඕන. මේ පැත්තට භාගය. කට වටේට අඟල් භාගයක් තිබුණා නේද? බාගෙ මෙහෙමම ඇවිල්ලා ඊට පස්සේ මෙතන එකම අර තේනවා ඒක තමයි අපේ normal අත පොඩිදයක් තියෙනවා ලකුණු කරමු මෙතන අපේ මුදුන අපි ලකුණු කරගන්න ඕන ඊට පස්සේ අපි මෙතන මෙන්න මේ හරිය මේ ඉදිරිපස අපේ අපි තව කාලක විතර ප්‍රමාණයක් අපේ
අයින් කර ගන්නවා. මෙන්න මේ හරේ ඉඳලා එන්නේ. මෙන්න මෙහාට ෂේප් වෙලා යන්න. අඟල් කාලක වගේ ප්‍රමාණයක් අපි අයින් කරන්න ඕනේ. ඒ අර අපේ ඉදිරිපස වැඩියෙන් අත හැරෙනවනේ ඒක නිසා. ඒ කාලක් වගේ මන්නේ මේ ෂේප් වෙලා යන්න අයින් කරන්න. ඊට පස්සේ අපි මෙතන ඉදිරිපස නිසා අපි මාක් එකක් මෙහෙම දාගන්න ඕනේ ඉදිරිපස කියලා ලියාගත්තත් කමන්නේ. දැන් හරිනේ මේ ඉදිරිපසේ මාක් එක දාගත්තා මෙතන මාක් කරගත්ත අපි. හරි එහෙනම් අපි දැන් බ්ලවුස් එක කපනවා. මම මේ ලයිනින් එකට ලොක් එක තියලා මේ ලයිනින් එක මේ අද්ද මට ඉතින් රෙදි නෑනේ මේ දවස්වල. මම මේ තිබුණ එකක් තමයි ගත්තේ. ඒකෙන් ඔයගොල්ලෝ ඒක වැඩි හිතන්න එපා. මේ විදිහට අපි ඒ කියන්නේ මෙතන නැම්ම තියෙන්නේ. මේ නැම්මට දෙකට නඹලා ඒ මේ පිටිපස්ස පළුවේ දැන් අපි මේ නැම්මටනේ තියන්නේ. පිටිපස්සේ අපි ඕපන් කරන්නේ නැහැනේ. ඒක නිසා පිටිපස්සට අපි නැම්මට මේ බ්ලවුස් එකේ මෙතන කර තියලා මේ විදිහට ඉන මේ පිට මැද තියලා මේ විදිහට පින්ස් ගහගෙන තියනවා ඉදිරිපසට. ඉදිරිපස මම අපි රෙදි ප්‍රීමාගෙන කපනකොට මේ ක්‍රමයට තමයි කපන්නේ මේ විදිහට. මේ එතකොට මේ මෙතන මේ මේ ඉඩ ටිකට මේ ඉදිරිපස පළුව තියලා තියෙනවා. එතකොට අපේ යෝක් එකේ මම මේ කණ පිට තියලා තියෙන එක මං හරි පිටට අනිත් පැත්තට හරවලා ගන්නවා. මොකද මේ අපිට එතන ගත්තේ නැත්නම් මේ පැත්ත ගන්න බෑ. ඒක නිසා මේ මම මේ කපන ක්‍රමය තමයි මම මේ ඔයාලට කියලා දෙන්නේ මට පහසු ක්‍රමය. අපි මෙහෙම තියලා අපි මේක කපා ගන්නවා. ඔයාලට ලයිනින් එක කොහොමද ගන්න පුළුවන්නේ වැඩිපුර? ඉතින් ඒක නිසාම ලයිනින් එකෙන් මේක කපා ගන්න. ඔයාලට මේ බ්ලවුස් රෙද්ද මදි නම් ඒක කරගන්න විදිහත් මම කියලා දෙන්නම්. මේක ලයිනින් එකෙන් අපිට පුළුවන්නේ කපා ගන්න. ලයිනින් එකෙන් ඉස්සෙල්ලම කපා ගන්න. මේ මහුම් වාසේ ඔක්කොම මේ බ්ලොක් එකේ තියෙනවනේ. ඒක හින්දා අපිට ප්‍රශ්නයක් නැහැ. පිටිපස්ස පළුව කැපුවා. ඊට පස්සේ අපි මේ ඉදිරිපස්ස පළුව කපන්නේ. ඔයාලා මේ අමතක වෙනවා නම් ඕගොල්ලෝ මේ කර අත කියලා ඒ බ්ලොක් එකේ ලියා ගන්න. මොකද නැත්නම් ඔයාලට කරපැත්තයි අතයි අර දෙපැත්තම ටිකක් එක සමාන වාගේ හින්දා පොඩ්ඩක් වරදින්න ඉඩ තියෙනවා. නැත්නම් මේ ඔයගොල්ලෝ මතක තියාගන්නකෝ මේ පොඩි ඩාට් එක අඟල් භාගේ චූටි ඩාට් එක තියෙන ඉදිරි පෙරමැදට. මේ සයිඩ් එකට ලොකු ඩාට් එකක් තියෙනවා. ඒකෙනුත් ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් ඒ විදිහට. විදිහට පටේ තමයි අපි කපලා ගන්නවා. අපි මේක ඩාට් මේ මහුම් වාසේ තියලානේ තියෙන්නේ. මම එදා ඔයගොල්ලන්ට කියලා දුන්නා මහුම් වාසේ අලව ගන්න හැටි. ඒ විදිහට ඒක කරගන්න. හරි දැන් මේකේ පළුවක් කැපුවා. ඒ දෙක නැම්මට නිසා පළු දෙකම එකපාර කැපෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්කෝ. මේක නැත්තම් ප්‍රශ්නයක් වෙයිනේ. අපි මේ පැත්තට හරව ගන්නවා. මේක මේ පැත්තට හරව ගන්න මෙහෙම තියෙනවා. දැන් හරිනේ. මේක ප්‍රශ්නයක් නෑනේ. දැන් මේ පස්සේ පින්ස් ගහලා මහනකොට ඉතින් දමාලා පහසුවට එක එක ක්‍රම හදා ගන්නවා. ඒකයි ඉතින් ප්‍රශ්නයක් නැහැ. කොහොම කරත් බ්ලොක් එක කපා ගත්තට පස්සේ ඉතින් ඔයගොල්ලන්ට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
දැන් අපි අත අත කපා ගන්නවා. එතකොට අපි මේ හතරට නමපු මේ කොටස මේ නැම්මට ඊට පස්සේ මේ අතටත් නැමුවා. අමල දැන් අත් දෙකක් එන්න ඕනනේ අපට. ඒක නිසා මෙහෙම නමලා තියෙන හතරට ඊට පස්සේ ඕනනම් පින් එකක් ගහ ගන්න. ඔයාලන්ට මං ඉදිරිපසේ කිව්වනේ ඒක ඔයාලට ඕනනම් මේක දිගහැරලම කපන්නත් තිබ්බා. නැත්තම් ඔයාලා මෙහෙම පස්සේ කැපුවත් කමක් නැහැ ඒක. ඒ වැඩිපුර ටික මේ විදිහට ඔයාලා කපලා අයින් කරගන්න. ඉදිරිපස නැත්නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලට කැම්පේ දිහට කරගන්න පුළුවන්. හරි. මේ පැත්තට මේ අර වැඩිපුර ටික මෙහෙම ඔයාලා එක කපලා අයින් කරගන්න මේක. මේක ඔයාලට දිගහැරලා තියලා කපා ගන්නත් පුළුවන්. එහෙම කපා ගත්තනම් ඔයාලට මීටත් වඩා ලේසි. අනේ අර ඉදිරිපස මම වැඩි කපපුට. දැන් අපි මේ විල් කරගන්න ඕනේ මැහුම් වාසි ටික. එතකොට අපිට මහන්න පහසුයි. ඕකේ. දැන් අපි මුලින්ම කර වීල් කරමුකෝ. මෙතන ඉඳලා මේ කර. කර. ඊට පස්සේ මේ යට රෝලින් උර හිස. ඊට පස්සේ අපි මෙතන ඉඳලා මේ ටික මේ අඟල් භාගේ කර අඩු කරපු එක. ඊට පස්සේ මේ පැත්තට පස්සේ මේ ඉදිරි පස්සේ අත්කට. ඊට පස්සේ මේ ඉදිරි පස ඩාට් එක. ඊට පස්සේ මේ සයිඩ් ඩාට් එක. ඊට පස්සේ අරක යට මැද ඩාට් එක මේක සයිඩ් ඩාට් එක. ඔයාලට පහසු වෙනව නම් මෙද එකක් වීල් කරගත්තාම පහසුයි. දැන් එතකොට මේ ටික ඔක්කොම ඔයාලට පැහැදිලි ඇති මම හිතන්නේ. මට නම් පේනවා මේ විදිහට වීල් කරගන්න. ඊට පස්සේ අපිට අනිත් පැත්තට කරන්නේ මේකේ බ්ලොක් එක අයින් කරලා. මම මේක දැන් කරන්නේ ඔයාලට මම කියලා දෙන්න. මේ මාර්ග දැන් මේ පැත්තේ අපේ ඇඳපු මාක් ටික තියෙනවනේ. අපි ඇඳපු ටික ඒක දිගේ මේ අනිත් පැත්තට වීල් කරගන්න. හරිනේ එක. හරි. ඊට පස්සේ පිටිපස්ස පළුව ඒ විදිහමයි. ඉන වීල් කරා. රයිඩ් එක වීල් කරා. ඊට පස්සේ මේ අත් කට. ඊට පස්සේ උර හිස. ඊට පස්සේ කර. එතකොට වීල් කරාම අර විදිහටම බ්ලොක් එක ගලවලා පින් ගහගෙන ඒක ඒ විදිහට වීල් කරගන්න. දෙක. මෙතන ඊට පස්සේ මේ අපි මහුම් වාසි තියෙනවනේ අපි අලව ගත්ත එක. ඒක. ඊට පස්සේ මේ අඟල් භාගය පහත් කරපු එකෙන් තමයි අපි අඳින්න ඕන. අපි හැඩ කරගත්තේ මේ පැත්තට. ඒක. ඊට පස්සේ මේ සයිඩ් එක. ඒකෙත් ඕගොල්ලෝ මේ දෙපැත්තත් මාරු වෙන්න ඉඩ දෙන්න. මෙතන මෙහෙම කතිරියක් දාගන්න ඉස්සරහට. එතකොට මාරු වෙන්නේ. මේකත් මේ බ්ලොක් එක අයින් කරලා පින් ගහගෙන අර විදිහටම මේ වීල් කරගන්න. අතත් ඒ විදිහමයි. අතත් බ්ලොක් එක උඩින් තියලා මේ විදිහට මේ ලයිනින් එකනේ. ඊට පස්සේ ඔයාලට මේ
අපේ දැන් එක පැත්ත නම් තියන්නේ අපිට ඒක වීල් කර ගන්න පුළුවන් මේකටත් පේන්නේ නැති නිසා මේකේ අර අනිත් පැත්ත ඉදිරිපස්සනේ එතකොට මේක ඊට පස්සේ මෙහෙම අත උඩින් තියලා අර වගේම වීල් කරගන්න දිගට ඉස්සෙල්ලම මේ ටික වීල් කරනවා ඊට පස්සේ සයිඩ් දෙක ඊට පස්සේ මේ අත මෙතන අනිවාර්යෙන් මෙතන මාක් කර ගන්න ඕනේ මෙතන මාක් කර ගන්න ඕනේ. එතකොට අපිට පහසුයි. දැන් ඕගොල්ලන්ට මේ පැත්ත හරවල මේ පැත්ත වීල් මාක් තියෙනවනේ. එතකොට මේ පැත්ත වීල් කර ගන්න පුළුවන්. දැන් මේ ටික ඉවරයි. දැන් අපි මේ කර පටි කපනකොට මේ වගේ රෙදි ගෑල් අරගෙන නැම්මට තියලා මේ වගේ කර තියලා කපන්න. මෙහෙම අඟල් එකමාර දෙකක් වගේ තියෙන කපා ගන්න. ඊට පස්සේ ඔයාලට මෙහෙම නැත්තම් මූට්ටුවක් දාන්න ගත්තත් කමන්නේ නැහැ. ඒක ඊට පස්සේ කර. ඊට පස්සේ ඉදිරි කර. මේගේ තැනකට අරගෙන ඉදිරි කරත් කපා ගන්න පුළුවන්. ගල් එකමාරක දෙහික වගේ ඔයගොල්ලන්ට ලොකුවට උනන් දෙහික පටියක් ගන්න නැත්නම් එකමාරක වගේ පටියක් උනත් මේකට ඇති ලයිනින් එක කපලා ඉවර කරා ඊට පස්සේ මේ දැන් අපි රෙද්දට තියාගන්නේ මෙහෙම මම මේ පිළිච්ච සාරියකින් මම මේ මහන්නේ පස්සල රෙදි ගන්නත් බැහැනේ ඒක නිසා මේ අපි මුලින්ම කරන්නේ දැන් අපි හරිනම් රෙදි මේ බලවාට දෙක කෙලින් පැත්තට ඕන ගන්න නමුත් අපිට මේ දැන් සාරි වල එහෙම කරන්න බෑ. සාරියේ බෝඩර් ගන්නකොට අපි බෝඩරේ තියෙන පැත්ත තමයි මේ දැන් බාටියට බෝඩරේ දානවා පිටිපස්සේ අත් දෙකට දානවා. එතකොට අපි මේ විදිහට රෙද්ද දෙකට නමලා නැම්මට තමයි අපි මේ පිටිපස්ස පළුව තියන්නේ. මේ නැම්ම තියෙන්නේ මෙතන. ඒ නැම්මට පිටිපස්ස පළුවේ කර පිට පැත්තේ නැම්ම. එතකොට අපි බලන්න ඕන මෙතන අපට මේ මේක කොච්චරක් ඕනද කියලා මේ අපේ මේ ජැකට් එකේ ඉන්නට. එතකොට අපිට අඟලක් අඟල් එකමාරක් අපිට කැමති විදිහකට ඒක තියාගන්න පුළුවන්. එතකොට අපි මෙන්න මේ නැම්මෙන් නවලා ඒ ගාන අපට ඕන ගානට තියාගන්න. මෙහෙම. තියාගන්න. එහෙම තමයි ගාන බලා ගන්න ඕන අපට ඕන ගාන මෙතන ඉඳලා. අඟලක්ද අඟල් එකම ආරද්ද කියලා තියලා මේ විදිහට තියෙනවා පිටිපස්ස පොළ. ඊට පස්සේ අපි අපිට සීමිත රෙදි ප්‍රමාණයක් හම්බ වෙන්නේ. ඉතින් ඒක අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕන හින්දා මේ වගේ ඒක තියුවා. ඊට පස්සේ ඉදිරිපස පළුව අපි මේ විදිහට තියෙනවා. ඊට පස්සේ යෝක් එක මෙහෙම තියෙනවා. ඊට පස්සේ ඒක අපි යෝක් එකට එහෙම අපිට පැත්තේ ප්‍රශ්නයක් නැහැ ඕන විදිහට තියාගන්න පුළුවන්. ඊට පස්සේ අපි අත් දෙක ගමුකෝ දැන් මේ මං එදා මේ කපපු බ්ලොක් එක තමයි මේ තියෙන්නේ. මේ විදිහට මේ බලන්න මේ බ්ලොක් එක ඉදිරිපස්ස මේක පිටිපස්ස මේක යෝක් එක. එක තමයි තියෙන්නේ. දැන් අපි මේ විදිහට මේ මහුම් වාසි අපේ තියෙන මනේ මේකේ. ඒක නිසා අපි මේ අපිට තියෙන්නේ කපලා ගන්න. අපි මුලින්ම මෙහෙම කපමු.
මුලින්ම කියන්න ඕන අපි මේ මේ පොප්ලේන් එක ලයිනින් එක ගන්නකොට අපි ලයිනින් එක ගෙනාපු ගමන්ම මහන්නේ නැහැ මොකද ඒක මේ ඇකිලෙනවා මේ සේදුවට පස්සේ ඒක නිසා අනිවාර්යයෙන්ම සෝදලා අයන් කරලා ගන්න ඕන මෙතන පොඩ්ඩක් වැඩිපුර තියාගත්තට කමන්නේ නැහැ රෙද්ද තියෙනම නම් තියෙනවා නම් අපි පොඩ්ඩක් වැඩිපුර කපා ගත්තට කමන්නේ ඒ පළු දෙක හැරි ඊට පස්සේ අපිට පහසු වෙන එහෙම දිගට එලාගෙන කපා මේ ලයිනින් එක තියාගත්තාම ලේසි කපන්න. ඒක නිසා ওই විදිහට අපි පහසු වෙන හැමතිස්සෙම බලන්න ඕනේ. නැත්නම් ව්‍යාපාරයක් වශයෙන් මගේ කරන්නකොට මේ අපිට මේ අතගා ඉන්න බැහැනේ ඩටක් ගහලා කරන්න ඕනේ. කපල ඉවරයි අපි කරපටිත් කපලනේ තියෙන්නේ ඊට පස්සේ අපි මේ ඉතුරු ටික ගමු අපි අත් දෙක කපන්නේ අත් දෙකටත් අපිට බෝඩරේ ඕනනේ අපිට මේ සාරියක මගේ නම් ඉතින් ඉඩ තියෙනවා අපිට සමහර වෙලාවට ඉඩ හාන්න නැතුවත් හම්බ වෙනවා ඉතින් මේක කොච්චරක්ද ඕන කියලා මේ විදිහට අඟලක් හරි අඟල් එකමාරක් හරි අපිට වෝටරේ ඕන ගානට මේ අපි මේක මේ ගන්න ඕන මෙතන මේ ගාන එක ඉතින් එක එක්කෙනා කැමති විදිහට ගන්න පුළුවන් සමහරු ටිකක් පළලට බෝඩරේට කැමති සමහරු පොඩ්ඩක් වගේ කැමති අඟල් භාගයක් වගේ ඒක ඉතින් ඔයාලා වෙන කාටවත් මහනෝ නම් අහලා මහන්න අහලා ගන්න ඒක එහෙම විදිහට කරගන්න අපි දැන් මෙතන මේ අත කපනකොට අපිට පුළුවන් මේක ඇතුළට නවන්න ඇතුළට නමලා කැපුවම අපිට මේ තේසියෙන්ම කපා ගන්න පුළුවන් මේ එතකොට ඒ අවශ්‍ය හැඩේ නිකන් වෙනවා අපි මේ අත අඳිනකොට අනිවාර්යයෙන්ම මෙතන මුදුන මාක් කරගන්න ඕන මෙතන මේ මාක් එක දාලා තියෙන ඉදිරිපස අපි ඉදිරිපස තමයි මාක් කරගන්නේ මේ පිටුපස නෙමෙයි ඒක මොකද අපේ ඉදිරිපස පොඩ්ඩක් වැඩිපුර කැපිලා නැතිනේ ඒක නිසා අපි ඉදිරිපස මාක් එකක් දාගන්න ඕන ඔය දැයක ඒ විදිහට කැපිලා තියෙන්නේ හරි නිකම් මෙනවා ඒ විදිහට දැන් අපි මේ කරපටි කපලානේ තියෙන ඉස්සෙල්ල කරපටි දෙකයි පිටිපස්ස කර මේ ඉදිරි කර මේ කර ඉස්සරහා බොත්තම් මේ හුක් පටියට දාන එක දැන් අපේ මේ ඉදිරි පළු ටික මේ පිටිපස්ස පළු යෝක් මේ අත් දෙක ඒ ටික හරි ඊට පස්සේ මේ පිටපටි ඊට පස්සේ තව පොඩි දෙයක් තියෙනවා මම ඔයාලට මේ කිව්වද ස්ටිප් පටියක් දානවා කියලා මෙන්න මේ ස්ටිප් එක මේක මේ හાર્ට් ස්ටිප් එක මේක ගම් හිම නෑ නිකන් තියෙන ස්ටිප් එක මේකෙන් මම මේ ඉනට් දානවා මේ අඟලක එකයි කාලක වගේ පටියක්
අර එතකොට හොඳයි එතන ශක්තිමත් අපේ යෝක් එක ශක්තිමත් කරගන්න තමයි මේ පටිය දාන්නේ. මේ වගේ පටියක් කපාගන්න. මේ වගේ පටියක් අපි කපලා තියාගත්තාම අපිට මේක බ්ලවුස් දෙකකට විතර ඇති. දැන් ඉතින් අපි මේ බ්ලවුස් එක මහමු. ඊගාව වීඩියෝ එකෙන් මම මහන වීඩියෝ එක කරන්න. ඉතින් මම හිතන ඔයාලට අද වැදගත් වෙන්නේ නැති කියලා. ඔයාලා ඉතින් මගේ channel එක බලන්න, subscribe කරන්න, bell icon එක click කරන්න, ඒ වගේම like කරලා comment කරලා යාළුවන්ට share කරන්න. ඉතින් ඔයාලට මේ දිගටම මගෙත් එක්ක රැඳී ඉන්න කියලා මං ඉල්ලා සිටිනවා. කවුරුත් පරිස්සමෙන් ඉන්න. හැම දිනාටම සුබ දවසක්.